අයිබන් සිරදිනා සාධනය පිළිගන්නවා තාරිකිකත්වය තුළින් ජෝතිෂ්‍ය හරහා අපි මේ යන ගවේෂණත්මක චාරිකාවේ තවත් එක වැදගත් සධස්ථානයකර අයිබනිමන්නයි අයිබන් වල්ලි මේ දස්වල අපි කතා කර කර හිටියේ ලංකාවේ යන මේ අවුරුදු නැකත් වලිය ගැනෙ අයි ජෝතිෂ්‍යල් තව නමක් තීරණේද නක්ෂාත්‍රය කියලා නක්ෂා කියන නැකත් ශාස්ත්‍රය දැන්ව අවුරුදු නැකක් කියන දෙවල් වැඩක් නෑ කියලා අපි කිව්වනේ ඔත්තනදී සමහරු අහලා තිබ්බ මේ නැකක් කියන හැම දෙයක්ම වැඩක් නෑ නේද කියලා. එතකොට නැකක් කියන දේ වැඩක් නැත්තම් ජෝතිෂ්‍යයයි නක්ෂාත්‍රය කියන්නේ. එතකොට ජෝතිෂයත් වැඩක් නෑනේ. එහෙම නැත්තම් ওই නැකක් වල මොකක් හරි ෆිලොසොෆියක් තියනවද? ඒකේ වැදගත්කමක් තියනවද? ඔව්. ඒක අපි කතා කරමු. හරි. අපි ඉස්සෙල්ලම හඳුන්වගනිමු නැකක් කියන්නේ මොනවද කියලා. නැකක් කියන්නේ දැන් ලක්ෂයක් වට අංශක 360 මේක අපි හැමදාම කතා කරන දේ 360ක් තියෙනවා. ඒ කියන්නේ මේ අපි වටේට අංශක 360ක අවකාශයක් තියෙනවා. ඒක තනිකර වළල්ලක්. මේක ඇතුලේ රාශි චක්‍රය තියෙනවා. රාශි චක්‍රය වගේම තවත් ඒ වගේම එකක් තියෙනවා. වලලු වුණ තරම් තියෙන්න පුළුවන් නේ අංශක 360 වටේට. ඒක තමයි නැකත් වළල්ල. එතකොට අපි එක්තරා නියමයක් තියෙනවා. මේෂ රාශිය පටන් ගන්නේ මේෂ රාශිය තමයි අපි දැන් ඔය සූර්යයාත් මීන රාශියෙන් මේෂ රාශියට එන එකනේ අපි ආරම්භය කියලා ගන්නෙ. ඒ වගේ මේෂයේ අංශක බිඳුවේ ඉඳලා මීනයේ අංශක 30 වෙනකන් මේෂ 30යි වෘෂභ මිතුන කටක සිංහ කන් ඇතුළේ උච්චික දන මකර කුම්භ මීන 34 12 360යි ඔන්න 360 සම්පූර්ණ වුණා. මේෂයේ අංශක බිඳුවත් මීනයේ අංශක 30ත් නැවත වැටෙන්නේ ආයි චක්‍රේ මුලට එනවා. මේෂයේ අංශක බිඳුවට. එතකොට මේෂයේ අංශක බිඳුවෙන් මේෂ රාශියත් අස්සිද කියන නැකත එකට ආරම්භ වෙනවා කියලා කියනවා. එතකොට මේෂ රාශිය ආරම්භ වෙනකොටම අස්සිද නැකත ආරම්භ වෙනවා. එකටම පටන් ගන්න. ඒ කියන්නේ හිතන්නකෝ එකම තප්පරේදී එකම මොහොතකදී එකම ෂණයකදී දාවකයෝ දෙන්නේ ආරම්භය ගන්නවා වගේ එකටම තමයි වෙන්නේ. එතකොට ඒ කියන්නේ දැන් නැකත්නම් 27ක් තියෙනෝනේ. අස්විද බෙරණ කැතිරෙහෙන මෝසිරස අද පුණාවස පුසාස්ලි සමාපුවපල් උත්‍රපල් හතසිත සාවිසා අනුරදිට මුල පෝසල උත්‍රසල සුවන දෙනට සියාවස පුවපුටු උත්‍රපුටුව රේවති. ඒක ගානට අපි ගත්තොත් මේෂ රාශියේ මේෂ විෂම මිතුන කටක කියන නවාංශක හතරයිති වෙන්නේ අස්විද නැකති පාද හතරට. ඊට පස්සේ සිංහ කන් ඇතුළා උච්චික ඔය විදිහට බෙරණ නැකතට කැති නැකති පළවෙනි පාදෙන් අස්විද නැකති පාද හතරත් බෙරණ නැකතේ පාද හතරත් කැති නැකතේ පළවෙනි පාදයත් කියන නැකත් පාද නවයත් එවත් ඒ සයිස් ප්‍රමාණයෙන් කියන නවාංශක නවයෙන් තමයි මේෂ රාශිය හැදිලා තියෙන්නේ. ඒ වගේම මේ රාශි වලට තියෙනවා අනන්‍ය ගුණ. ඒ වගේම මේ නැකත් අවකාශ වලටත් තියෙනවා අනන්‍ය ගුණ. එක එක නැකත් වල බලය එක එක විදිහයි. දැන් ඔය අපි ගත්තොත් මේ නැකත් වල තියෙනවා පුරුෂ නැකත්. ස්ත්‍රීද පුරුෂ නැකත් කියන්නේ ඒවෙන් පුරුෂයෝ උපදිනවා කියන එක නෙවෙයි. මේ විශ්වයට අයිති ස්වභාවයක් තියෙනවානේ. එතකොට ඔය රාශි වලට තියෙනවා පුරුෂ රාශි. පුරුෂ රාශි, චර රාශි, තිර රාශි, තමස් රාශි, රජස් රාශි, ඔජ රාශි, ගොළු රාශි, වඳ රාශි, උභය රාශි, ඊට පස්සේ පඨවි රාශි, වායෝ රාශි, තේජෝ රාශි, චර රාශි. ඔය ඔක්කේක බෙදීම් තියෙනවා. එතකොට ඒක එක ගුණ අනු. එතකොට නැකත් වලටත් ඔන්න වගේ ගුණ තියෙනවා. එක එක වැඩවලට ඌර්ධෝමුඛ, අධෝමුඛ, පාර්ශ්වෝමුඛ. ඒ කියන්නේ මේ උඩට බලලා තියෙන, ගැඹුරට බලලා තියෙන, පැත්තට අවකාශය තුල බලලා තියෙන. එතකොට සමහරක් ඒවා තියෙනවා ඒවා ඉන්ටලිජන්ට් පවර් එක වැඩි. සමහරක් ඒවා කොස්මික් පවර් එක. සමහරක් ඒවා තියෙන පැතිරෙන ශක්තිය. සමහරක් ඒවා නාභිගත කිරීමේ ශක්තිය. එතකොට එක එක විදිහට තියෙනවා නැකත්. දැන් අපි ගත්තොත් ඔය නැකත් වලට තියෙනවා. අපි ඒක ඇත්තටම කිව්වොත් වීඩියෝ සෑහෙන ගාණක් කරන්න කරුණු තියෙනවා මේ නැකත් වල. අපි ගමුකෝ අස්විද නැකත. ඔය අස්විද නැකත කියන නැකත ඉන්ටලිජන්ට් නැකත. ඉතා හොඳ නැකත. ඉන්ටලිජන්ට් නැකත් කියන්නේ ඒ නැක ඒක ඒකත් අපි ඉදිරියේදී සම්පූර්ණ පැහැදිලි කිරීම කරමු. ඉන්ටලිජන්ට් පවර් එකක් ගන්න පුළුවන් බලය මේ අවකාශය තුල තියෙනවා. ඒ කියන්නේ බුද්ධිමත්කම. මම ඒකට උදාහරණ අරන් පෙන්නන්න. එතකොට ඉන්ටලිජන්ට් ලක්ෂාස්ත්‍රයක්, ඒ කියන්නේ ඉන්ටලිජන්ට් කියන්නේ බුද්ධිමත්නේ, බුද්ධිමේ විභවයක් තියෙන ප්‍රභවයක් තියෙන ලක්ෂාස්ත්‍රයක්. ඉතින් ඒකත් හරියට පත්තු වෙන්න ඕනේ. ඒ කියන්නේ බුද්ධිය වුණත් ගිහිල්ලා වැරදි
අන්තකටනේ මේ වැඩ කරන්න පුළුවන් විදියට ද මාළුවට ගොඩ බිම දාලා අස්සෙක්ක දුවන්න කිව්වට බෑනෙ. ඒ වගේ තමා එතකොට අපි කිව්වේ අස්විද නැකත එක ඉන්ටලිජන් පවර එකක් තියෙන. ඊට පස්සේ අස්විද නැකතට අයිති විශ්ව මේ වෛදික වශයෙන් ආපු දේවතා ශක්තිය. ඒ කියන්නේ දැන් අර මං කිව්වනේ එක තැනක වේදේ දිනකල සෑම තැනකම දෙවියන් ඉන්නවා. ඒ වගේ මේ 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 අවකාශය ඇතුලේ තියෙන දැන් හයිඩ්‍රොලික් වල තියෙන්නේ වායෝ ශක්තියක්. එතකොට පෙට්‍රල් කියන්නේ දියරයක්. හැබැයි ඕකේ හැංගිලා තියෙනනේ තේජෝ ශක්තිය ඇති කරන්න පුළුවන් විභවයන් ප්‍රබවය. ඒ වගේ මේ අස්විද නැකත කියන එක ඇතුලේ තියෙනවා අර අස්විද නැකත යෙදිලා තියෙන්නෙම හයි කියන්නේ මේ 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 හයි හීට් එකක් තියෙන. ඒ කියන්නේ හොඳ තේජෝ රාශියක් ඇතුලේ. තේජෝ රාශියක යෙදිච්ච පළවෙනි නැකත එකේ ඉඳලා ගහිනවනම් ඒකේ තියෙන වෙනම විභවය. ඕක නෑ බෙරන් නැකතේ. බෙරන් නැකතර තියෙනවා ඊට මාවේනික ගුණයක්. අර අපි කතාවට කියන්නේ හොර බෙරන කියලා. බෙරන නැකත. බෙරන නැකතයි අස්විද නැකතයි දෙකම තියෙන්නේ මේෂ රාශිය ඇතුලේ. හරිද? ඒ කියන්නේ නුවරඑළිය තියෙන්නේ ඊට පස්සේ අනුරාධපුරයේ තියෙන එකම ලංකාව ඇතුලේ. හැබැයි මේ දෙකේ දේශගුණ දෙකක්. එක භූමිය. හරිද? දැන් අපි ගත්තොත් එහෙම කෑගල්ලයි රත්නපුරයි එක ළඟ පළාත් දෙකනේ. හැබැයි ওই දෙකට අනන්‍ය ගුණ වෙනස්කම් තියෙනවනේ. අනිවාර්යයෙන්. ගාල්ල මාතර අතරේ තියෙනවා. ඉතින් මම මේ උදාහරණයක් කියන්නේ. ඒ වගේ මේ අවකාශ දෙක මේෂ කියන රට ඇතුලේ පළාත් දෙකක් තියෙනවා ගුණ දෙකක. හැබැයි මේ දෙකම තියෙන්නේ මේෂ රාශිය ඇතුලේ. මොකද රාශි 12යි නැකත් 27යි. එතකන අනිවාර්යයෙන්ම නැකතක ප්‍රමාණය අඩුයි. එතකොට ඒ ඒ අවකාශයේ ඒ පවර් එක අපිට යොදා ගන්න පුළුවන් දේවල් තියෙනවා. හරිද? නොයෙකුත් වැඩවලට එකක් වගාව. අස්සිද නැකත නෑ නෑ අස්සිද නැකත නෙමෙයි මං කියන්නේ නැකත් ශාස්ත්‍රයේ අපිට ලොකු දේවල් කරන්න පුළුවන් කතා කරන්නේ දැන් ජ්‍යොතිෂ කතා කරලා කේන්ද්‍ර බෙන් ඒක අපි සරලවනේ කතා කරලා එතකොට මේ වගා නැකත් කියන්නේ මොකද? ඈ වගා නැකත් කියන්නේ ගොළු නැකත් කියලා තියෙනවා වගා වගා කටයුතු වලට ගන්න නැකත් තියෙනවා. දැන් මේ වගේ ඒ ඒ ඉන පවර් එක තමයි අපි කියන්නේ. ඕක විතරක් නෙමෙයි අපිට වෙන සමාජ විද්‍යාත්මකව මිනිස්සෙක්ව ලස්සනට වර්ගීකරණය කරන්න පුළුවන්. මේක ඇතුලේ. ඒ කියන්නේ ඒ නැකත් හදන්නේ එක පුද්ගලික කේන්ද්‍රගත කරලානේ. හරිද? ඔව් ඔව්. දැන් අවුරුදු නැකත් කියන මුටි හදලා තියෙන මුළු රටටමනේ. ඔව්. අර කේන්ද්‍රසෙක් විතරයිනේ. ඔව්. ඒකේ තර්කයක් නෑ නේ. එතකොට අපි දැන් අපි හිතමුකෝ අපි හිතමු කාගේ හරි මනෝභාවයේ පෙන්නන අවකාශයක මේ නැකත්වල අපි දින ඉන්ටලිජන්ට් පවර් එක තියෙන නැකතක් වැඩ කරනවා කියලා. ඔව්. මේ මනුස්සය ඉන්ටලිජන්ට් තමයි. බුද්ධිමත් නේ? බුද්ධිමත්. අපි උදාහරණයකට ගමු මෙහෙම. දැන් ඔය එක තැනක තියෙනවා මේ දැන් දිව්‍යමය නක්ෂත්‍ර කියලා. මේකේ දිව්‍යමය බල. ඒ කියන්නේ දැන් අපි නැකත් දෙනුනේ අස්විද නැකත, බෙරන් නැකත. බෙරන් නැකත කියන්නේ යම දෙවියන්ගේ නැකත. යම. ඒක මොකක්ද? කියන්නේ බෙරන් නැකත කියන්නේ වෙනම අර සිලබස් එකෙන් පිට මහ විශ්ව ගවේෂණය කරන්න පුළුවන් දේවල් තියෙනවා. කොටුවෙන් පිට හිතන එක. යකාගේ මෙතඩ් එක. කොටුවෙන් පිටනේ. අන්න ඒ වගේ දේවල් වලට පුළුවන්. ඒ වගේ තමයි গুপ্ত දේවල්. ඇසට නොපෙනෙන අර මහා ප්‍රබල গুপ্ত අවකාශමේ කියන්නේ බෙරන් නැකත ගන්න පුළුවන් গুপ্ত ගවේෂණ වලට සහ එක එක වැඩ වලට තියෙනවා. ඊට පස්සේ කැති නැකතර වෙනම පවර් එකක්. රෙහෙන නැකත. රෙහෙන කියන නැකතයි මෝසිරස නැකතයි තියෙන්නේ. මෝසිරස නැකත කොටස් දෙකක් උෂභ රාශිය, රෙහෙන නැකතම උෂභ රාශිය. හැබැයි රෙහෙන කියන නැකතේ තියෙනව වෙනම මේ රෙහෙන නැකත කියන්නේ බ්‍රහ්ම දෙවියන්ගේ නැකත කියලා කියන්නේ. කියන්නේ හරිම මේ මෞංකාරද? ඕ, කියන්නේ බෙර මේ උෂභ කියන උෂභ රාශිය හරිය රෙහෙනම අර මේ මො මේ කර ගාම්භීර වගේද? ඕ, ඒ බ්‍රහ්ම කියනකොටම අපිට එනව නේද පොඩි මේ මේ බ්‍රහ්මචර්යාව කියන බ්‍රහ්ම කියන අවකාශයේ තුල තියෙනවා පොඩි මේ තනි මහසිරීමක්. ඕ, ඒ කියන්නේ ඒක ඇතුලේ ඒ අවකාශයේ යමෙකුගේ වැඩ කරනව නම් ස්පිරිචුවලි වැඩ කරනව නම් ඒගොල්ලෝ හොඳට මේ මෙඩිටේෂන් වගේ පවර් එකක් ඒකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේගොල්ලෝ මේගොල්ලන්ගේ නෝමලි වැඩ කරනවා. දැන් අස්සයට කොහොමද දුවන්න පුළුවන්? හරිද? අස්සයට දුවන්න පුළුවන් සතෙක් නේ. අරකට වැඩිය වේගෙන්. ඒ වගේ මේ 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 රෙහෙන කියන නක්ෂත්‍රය ඇතුලේ ඒ එහෙම බලයක් තියෙනවා. ඒ කියන්නේ ඔය එක එක නැකත් වලට ආවේනික ගුණ දී වගේම තමයි ශාස්ත්‍රීයකත්වයට. ඒ කියන්නේ උෂභ රාශිය. දැන් ඔය ඔය සංකේත පවා එදිලා තියෙන්නේ මේ මේ නිකම්ම ආපුවා නෙමෙයි. අර අපි මුලින් කිව්ව විශ්ව ගණිතය මේ සබහාදාමේ
ලස්සන සංකේතාත්මක ඇඳීමයි. පොඩක් ප්‍රැක්ටිකලි විදිහට ගත්තොත් මට කියන්න දැන් අර විවාහ නැකතක් හදන්න කොහොමද? ඔව්. දැන් ඒකෙන් කිව්වොත් අපිට මේක තේරෙයි අර මේක අර කියන ෆිලොසොෆි එක. දැන් විවාහ නැකතක් හදනකොට අනිවාර්යයෙන්ම දැන් විවාහ නැකතක් කිව්වහම ඒකේ තියෙනවනේ දෙන්නගෙම ගන්න එපා. ඔව් ඔව්. ඒ දෙන්නගෙම අරගෙන දැන් ඔය ජන්ම සම්පත්තිපත් සාධක මෛත්‍රී පරම ඌ වගේ ඒවා තියෙනවා. ඒ වගේ බෙදින්දට කමන්න ඒව ගත්තර බෙදුවට කමක් නෑ. ඉතනින් එහා ලොකු දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කොච්චර මේකේ අපි කියලා තියෙනවා අපේ කර්මානුරූපව තමයි අපේ විවාහයේ තීරණය වෙන්නේ. ඒක අපි පතුරු යනකම් කියලා තියෙනවා. එතකොට ඒ වගේම නමුත් අපි ඒකට අනුරූපව හදනවා නම් අපි දැන් පෝරුව චාරිත්‍ර අපේ සම්ප්‍රදාය තුල කරමු. එතකොට පෝරුවට නගින එකට හදමු. ඊට පස්සේ කසාදි ලීගල් අස්සම් කරන එකට කරමු. ඊට පස්සේ පෝරුවෙන් බහින එකට ඇත්තක් තියනවා කියන්නේ අර අර සිස්ටම් එක ඇතුලේ අපි ඒවා හැදෙනේම තියෙන. මම ඔයාලට පොඩි උදාහරණයක් ඒ විදිහට කියන්න. ඒ කියන්නේ එහෙම නැතුව බැඳගෙන ලවුලක් නැද්ද? අනේ ප්‍රශ්නයක් නෑ. නැකත් ඕනේ නෑ. නැකත් නැතුව කළ හැකි. එහෙනම් එර නැකත් ඕනෙම නෑනේ. කිසිම දෙයකට. ඉතින් දැන් මෙහෙම හිතන්නකෝ දැන් අපිට පුළුවන් දැන් උතන කර්මානුරූප වෙන මාවතනෙ යන්නේ. මම පොඩි උදාහරණයක් කියන්නේ. ඒක තමයි මත් අහන්නේ. දැන් හැමදේම වෙන්නේ කර්මයට අනුව නම් මොකටද නැකතක් ගාව ගන්නනේ? නෑ අර අපි සමහරක් ඒවැ කර්මයේ විසින්ම අපි වැරදි ට්‍රැක් එකේ යන්න හදමු. නෑ අර නැකතක් බලන්න කියද්දි සමහරක් වලට ආපු මෙහෙම කළා නහරනේ කියලා අපි හරි ට්‍රැක් එකට දාලා දෙන එකත් එතනින් වෙනවා. ඒ කියන්නේ සමහර නැකත් තියෙනවා අපිව අන්ධ භූත කළා අපිට කෙලවන්නේ තේ මඟ පෙන්වීම ඔස්සේ. සමහර ඒවා තිනවා අපි අපේ කුසලයක් තිනවා අපි වැරදි ට්‍රැක් එක යනකොට කොහෙන් හරි කියලා කියනවා මෙන්න මේ නැකතර මේ. ඒකත් ඒකත් අයියේ මිනිස්සේ කර්මය ලියලා තියෙනවනේ. ඔව්. ඉතින් එතකොට මොකටද නැකතක් ගන්නෙ? ඉතින් ඒක තමයි. කොහොම කළත් දැන් ජ්‍යොතිෂයනුව ඕකේ වෙන්නේ මල්ලි. දැන් අපි ඇත්තටම දැන් ඒ කියන්නේ නැකතක් බලන් යන්නේ කර්මයේ හින්ද එහෙමද? මේ මේසි දැන් හැම දෙයකම අපි කර්මයේම දැන් ඔය වචනේත් නිකම් මිනිසුන්ට ඇති වෙනවා. ඔව් ඔව් ඒක තමයි. හැම දෙයම කර්මය කියලා දැන් අපි කියවනේ කර්ම නියාමයත් එක්ක. නමුත් මල්ලි ඔය කර්මය අතික්‍රමණය කරන එක හරි ලේසි නෑ. ඒ කියන්නේ කවුරු හරි කියන අපි කර්මය අතික්‍රමණය කළා රකයි මේකයි කියලා කිව්වට කවුද දන්නේ මේ මොනසේ ඇත්තටම කර්මය අතික්‍රමණය කළාද කියලා. එහෙම ඒ වගේ දේවල් මම ඕන තරම් දැකලා තියෙනවා. يعني මේ මොනසයට වෙන්න තියෙන එකම කරගෙන දැන් අපි අර විවාහ ඒ වේදී අපි කතා කරන්නේ. එතකොට දැන් මේක කියමුකෝ. දැන් අපි කොච්චර කළත් අපි ළඟ තියෙන ওই මෝඩකම් ටික නුවණක්කාරකම් ටික අපේ ගති සබහ ටික අපි ලස්සනට කර්මානුරූපව සංසාර පුරුදු හුරු කරපු විදියට අපි ලස්සනට මේ සිස්ටම් එක ඇතුලේ ගෙනත් තියෙනවා. හරිද? සමහර මිනිස්සු ධනවත්, සමහර මිනිස්සු දුප්පත්, සමහරු උගත්, සමහරුන්ට තීක්ෂණ බුද්ධිය දෙන, සමහරුන්ට කොටලා පෙව්වත් බෑ, සමහරු ලස්සනයි. ඕකයි මට වෙනම කතා කරන්න ඕනේ. උදාහරණයක් දෙන්න මෙන්න මාතෘකාව. ජ්‍යොතිෂයනුව අපි කියන දැන් අර හම්බෙන බිරිඳ සහ හම්බෙන සැමිය අනිවාර්යෙන් ලියලා තියෙනවා කියලා එහෙම තියෙනවනේ. එහෙනම් හැම දෙයක්ම වෙන්නේ ඩිටර්මිනිසම් නේ. කියන්නේ කර්මයට අනුව කර්මය නෙමෙයි ලියලා තියෙන දෙයක් අනුවනේ. ජ්‍යොතිෂ කියන්නේ එහෙමනේ. එතකොට ඒක එහෙමනම් අපිට මිනිමරුවන්ට දනුවම් දෙන්නත් බෑ. ඔට්ටු නෑ. මොකද එයා කරලා තියෙන කර්මයේ තියෙන දෙයක්. එයාගේ දෙයක් නෙමෙයි. ඒක අපි වෙනම කතා කරමු. හැබැයි ඒක අද මේ නැකත් වලට අදාළ නෑනේ. නෑ. එහෙනම් අපි ඒක වෙනම කතා කරන්න තියාගන්න. නැකත් වලට ගමු. ඊළඟට ආරමු. නැකත් කතාව ගමු. එතකොටයි දැන් අර එතකොට ජ්‍යොතිෂර නක්ෂත්‍ර කියන එකක් වැඩක් නෑ නේ අයියේ. දැන් නැකත් වැඩක් නැත්තම්. මල්ලි නැකත් වැඩක් තියෙනවා. ඒකේ තියෙන විශ්ව ස්වභාවය, විශ්වීය ශක්තිය, මේ ස්වභාව ධර්මයේ තියෙනා වූ ස්වභාවය අවබෝධ කරගෙන ඒක නිසි ලෙස සුදුසු විදියට ඇප්ලයි කරන්න අපිට පුළුවන්. අපිට හොඳ නරක හැම දෙයකම මේක විශ්ක්‍රිය උදා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔව් රෑ 12ට නාන්න නැතුව දවල්ට නැවොත් හෙම්බිරිස්සම ඇදෙන්න තියෙන සම්භාවිතය අඩු වෙනේ. ඔව් ඒ වගේ අර සුබ නැකතකට වැඩක් කළොත් ඒ වැඩේ හරියන්න තියෙන සම්භාවිතය වැඩිද? තියෙනවා. එහෙම දෙයක්ද තියෙනවා? ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ වඩා හොඳ තමයි කරන්නේ. දැන් අපි හිතමුකෝ මෙහෙම. දැන් ඔයාට ඕනේ මොකක් කරයි ඉතාමත්ම බුද්ධිමය අවකාශයක් තුල වැඩක් කරන්න. ඔයාට මතක ඇති මම එකපාරක් දැම්ම මේ Facebook එකේ මේක මේ පොඩි ස්ටේටස් එකක් දැම්ම මේ 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 වෙලාව 10 මාර්ගතවනේ. අන්න ඒ වගේ. දැන් ඒක මේ මම මහා මිනකරක් හදපු කන්නේ බලන්න ඒ වෙලාව වැටිත කමෙන්ට්ස් ටික. එක එකයි කර කර හිතපු දේවල්. ඊට පස්සේ මමත් ඒ වගේ දෙයක් කර කර ඉන්නකොට තමයි බැලුවේ. බලලා ඒක විස්තරේ දැම්මේ. එතකොට අද්භූත දේවල් කර කර ඉඳලා සමහර මියුසික් ඇතුලේ සමහර මේ
වෙබ් ඩිසයින් ඒ වගේ දේවල් එහෙ මෙතකොට හැබැයි ඕක මේ වෙලා දැම්මත් එහෙම කරගෙන තියෙනවා තමයි ඉන්න ඉන්න එක එක අයට මොල්ලි මොකද ඕක වැඩ කරන ආකාරය මේකයි කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ඒක හමුදයක් වෙන්නත් පුළුවන් ඕ දැන් ඒක ඒ ශක්තිය දැන් අපි හිතමුකෝ අපි නිකමට හිතමු රෝහණ විජේවීර මහත්තයා වෙනම මේ වෙනම ඉන්ටෙලිජන්ට් චරිතයක් කියන්නේ ලංකාවේ මම මේ ඒක සුදුහුණු ගානව නෙමෙයි රෝහණ විජේවීර කියන්නේ රෝහණ විජේවීර වේලුපිල්ල ප්‍රභාකරන් ඔය දෙන්නම එක්කෙනෙකුට උතුරේ තස්තවාදී කියුවා අනිකිනාට දකුණු තස්තවාදී ඔය දෙන්නම ඉපදිලා තියෙන්නේ උපන්දින දෙහික වයස දෙකක් ගම්පලා දෙකක් හැබැයි ඔය දෙන්නයි දෙන්නම ඉපදිලා තියෙන්නේ උච්චික ලග්න ඔය දෙන්නම ඉපදිලා තියෙන අනුර නැකති අනුර නැකති විතරක් නෙමෙයි අනුර නැකතෙත් හතරවන පාදේ දෙන්නම එකම ලග්න එකම නැකත එකම පාදී ඉපදිච්ච දෙන්නේ අනිග්‍රහ පිටින් වෙනස් වම් පොඩි දෙයක් කියන්නේ ඔය දෙන්න තුලම තිබුණා පන්ති වෛරයකින් පන්ති වෛරයටත් වැඩිය අපි ගත්තොත් මේ පන්ති අකමැත්තේක තිබුණා වෛරය තමා වක්‍රාකාරයෙන් හැබැයි ওই දෙන්න අතරෙම දැන් විජේවීර රෝහණ විජේවීර කියන්නේ පොතපත කියවපු ලංකාවේ ආ සයන්ස් වලින් මුළුම්බ කැම්පස් එකේ මේ රුසියාව ඉගෙනගෙන ඉන්න නමුත් එයා මේ ලංකාවේ ඉතිහාසය හොඳට අධ්‍යයනය කරපු කෙනෙක් ලංකාවේ හැම මේ භූවිෂමතාවයන් ඉතිහාසය අපේ රජ පෙළපත් ඊට පස්සේ ලංකාවට ගැලපෙන දේවල් මේ පසේ ස්වභාවයේ මේකේ කුඹුරවල මුත්තට ස්ටඩි කරපු මාර ඇවිදින පරිගණකයක් වගේ ඉන්ටෙලිජන්ට් පවර් එකක් තමයි එතන තිබුණේ හැබැයි පොඩ්ඩයි වේලුපිල්ල ප්‍රභාකරන් කියන්නේ හිතන්නකො වැල් වැටි තුරේ වගේ දීවර ගම්මානයක මම කියන්නේ කරේර කුලේද කොහෙද ඉපදිලා ඉන්ටර්නැෂනල් ලෝකේ තියෙන බලවත්ම ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානයේ බවට පත් වුණා මම හිතන්නේ එතෙන්ට ගේන්න දෙන්නම ත්‍රස්තවාදී කියන එකේ කොහෙන් හරි ස්පර්ශ වෙලා තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට පුළුවන් දේ වගේ දෙයක් කරන්න බෑනේ උවිත වැඩි ඉගෙන ගත්තේ උන් ඕන තරම් ඇතිනේ යාපනේ සාමාන්‍ය දෙමළ ළමයි හොතර ඉගෙන ගන්න මේ ප්‍රභාකරන් කියන විභවය ඇතුලේ ප්‍රභාකරන් කියන මිනිසා තුල මේ සංවිධානකරණයත් එක්ක යන ඒ පවර් එක තිබුණා ඒකට කර්මය හේතු වෙනවා එයා ඇවිල්ලා තියෙන්නේ මේ වගේ මහා දැන් අපිට අපිට බෑනේ මේ බෝම්බකින් පුළුවන් ද අපිට නිකන් මල් ඇස්සක් බලාපොරොත්තු වෙන්න බෑනේ අපි ග්‍රෙනඩ් බෝම්බකින් අපි 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 කියන්නේ නැහැ මනමාලි වනමාලි අපිට අතනකොට අපි අයියා අර ග්‍රෙනඩ් එක ගෙනලා කඩලා ගහන්න කියන්නේ නැහැ නැත්නම් අර මල් විසිරෙන එකක් තමයි ගහන්නේ හරිද ඒ වගේ එක එක දේවල් ඇප්ලයි වෙන දේවල් තියෙනවා එතකොට අනිත් එක තමයි එයා දෙන්නම අනුරණකද අනුරණකද කියන්නේ දැන් ඉන්ටෙලිජන්ට් නක්ෂත්‍ර ඔය ඔක්කොගේම තියෙන වෙනම ඉන්ටෙලිජන්ට් පවර් එකක් හැබැයි සමහර නක්ෂත්‍ර තියෙන ඒවා කෙලින්ම ඉන්ටෙලිජන්ට් කියලාමයි ගන්නෙ හරිද එතකොට දැන් අපි ගත්තොත් මේ අස්විද නැකත ඊට පස්සේ මුව සිරස නැකත කුෂ නැකත අනුර නැකත හත නැකත උත්තරසල නැකත ඔය නැකත් හයි ඉන්ටෙලිජන්ට් නැකත් කියලා අපි එක තැනක හඳුන්වන්නේ නේද ඉන්ටෙලිජන්ට් දෙයක් කරන්න ඒ නැකත අවකාශය හොඳ පවර් එකක් දෙනවා උදාහරණයකට අපි ගත්තොත් මොකක් හරි රිසර්ච් එකක් පටන් ගන්නද තා හොඳයි ඉතින් රිසර්ච් වලට තවත් දැන් අපි සියාවස නැකතෙම ඉතා හොඳයි. එතන ඉන්ටෙලිජන්ට් කියලා කියන්නේ ඒකට වෙනම තියෙන ඉන්ටෙලිජන්ට් කැපැසිටි එකක්. දැන් මෙතන අපි නයිසර්ගික වශයෙන්ම ඉන්ටෙලිජන්ට්. දැන් ඒ ඉන්ටෙලිජන්ට් නැකත් අතරෙත් ඉන්ටෙලිජන්ට් එක තියෙනවා. ඒ කියන්නේ යක්කල ඉඳලා කොළඹට යනවා නම් 180ක නගින්න නැතුව මහනුවර නැගුවොත් ඉක්මනට යන්න පුළුවන් එක සීන් බලුවා. මහනුවර නැගෙන එක තමයි නැකතරට කරනවා කියන්නේ. හැබැයි නොකරත් යන්න පුළුවන්. පොඩ්ඩක් ඔව් එතකොට දැන් අපි හිතමුකෝ දැන් ඒ කියන්නේ ඒ නැකතෙන්ම දැන් අපි දැන් ඔය සඳු ඉන්න නැකතනේ නැකත කියන්නේ චන්ද්‍රස්පුටේනේ ඔව් චන්ද්‍රස්පුටේ එදෙන නැකත තමයි නැකත හැබැයි අපිට ඉන්ටෙලිජන්ට් පවර් එක ගන්න සඳු ඉන්න නැකතම ගන්න ඕනේ නැ මේ අවකාශය ඇතුලේ අපි හිතමුකෝ සඳුගේ නැකත් අධිපතිටත් ගත්ත හැකි හැබැයි මේකේ අපි හිතමුකෝ මේක කක්ක රිසර්ච් එකකට කියලා මේකේ රිසර්ච් කරන තැන ස්ථානයට බල තියලා අපිට ගන්න පුළුවන් නේ මේ පවර් එක එතකොට ඒ විලාවේ ආරම්භය ගන්න ඒ අවකාශය තුළ මේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්නේ ඉන්ටෙලිජන්ට් කියන එකට දෙන්න පුළුවන් විශ්ව ශක්තියක් දෙනවා බුද්ධිමය දෙයකට අපිට පුළුවන්නේ හොරකම යන්නත් පුළුවන් ඒ වගේ උදාහරණයක් ගත්තොත් අපිට බැරිද නැකතක ස්විප් එකක් කරන් ස්විප් එකක් අද්දන්න අමාරු පුළුවන් ඒක මෙහෙමයි ට්‍රයි කරලා දෙනවා නෑ නෑ ට්‍රයි කරලා දෙනවා මම ඔය ට්‍රයි කරලා නෑ මොකද ඇත්තරම කියනොත් මම ඔය මගේ මෙව් වලට වැඩි මට තියෙන අර මං කියලා තියනනේ ඒක ශාස්ත්‍ර විපාසය කියන එක තියෙනවා. නමුත් පුළුවන් සුප් එක කරා මෙහෙමයි මල්ලි. අංක 1ට ඉස්සෙල්ලා තමන්ගේ කර්ම ශක්තිය දීලා තියෙන්න ඕන.
තමන්ගේ කර්ම ශක්තිය දීලා තියෙනවා නම් තමන්ට ස්විප් පැදෙනවා කියලා. ස්විප් එක බීම තිබිලා හොර ගත්තත් ඇදෙනවා. ඇදෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයකට කියමු මෙහෙම. මම උදාහරණයකට පොඩි මෙහෙම කියන්න. කාට හරි අපි හිතමුකෝ අපි හිතමු නිකන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ උදාහරණයකට මෙහෙම කියමු. කුමක්කෝ යම්කිසි ජන්මියෙකුගේ ධනස්ථානය, පුණ්‍යස්ථානය, කේන්ද්‍රයේ අටවැන්න, අයස්ථානය, ඒ කියන්නේ කීයද? සහ පහ. පහ, අට, නවය, එකොළහ, දෙක ඇතුළේ ලොකු ඉන්ටර්ලින්ක් එකක් වැඩ කරනවන යම් කිසි කෙනෙකුගේ ලග්නෙට. ඒ ලිමිට් එකේ ඉන්ටර්ලින්ක් එකේ 11 යන්නේ බලය. ඒ කියන්නේ මේක ඇදලා දෙන බලය. එතන රාහුගේ නක්ෂත්‍ර බල, ස්ථානීය බල, විශේෂයෙන්ම රාහුගෙන් දෙනවනම් රාහු මේ කෙලින්ම ග්‍රහ බලයක් විදිහට මේ අවකාශය තුල ඉඳලා ඒ ටික දුන්නොත් ඒ මනුස්සයාට හරියට මේ දසා නැකත් කාල වකවානකට ස්විප්යක් ගත්තොත් ඇදෙනවම තමයි. එක්ක ස්විප් ගන්න ඕනේ වෙන මොකක් හරි අපි හිතමු ස්විප්යක් ඇදෙනවා කියන දේ. කවුරු හරි මැරිච්ච කෙනෙක්ගේ ඒ මැරිච්ච කෙනෙක් නෙමෙයි මේ වයස කෙනෙක් මෑර දීපලිය දිලා නෝ. දීපල් ලියලා තියන්න පුළුවන්. එක රැයින් මොන හරි ඇදෙන්න පුළුවන්. එක මොහොතෙන් දෛවය වෙනස් කිරීමේ ශක්තිය රාහුට තියෙනවා. හරිද? ඒගොල්ලෝ හැබැයි මෙහිමයි. දැන් ඕනම කෙනෙකුට එයාට උපතින් දීලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ කර්මයේ ලියවිලා තියෙන ඕනේ එයාට નિરાයාස ධනය. දෙවැනි එක තමයි එයාට ඒ ලියවිලා තියෙන දෙයට සම්බන්ධකාරක බල වලින් වෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් નિરાයාස ධන ඔය ස්විප් ටිකට් සූදු වයින් ස්ටෝස් ක්ලබ් ඕයන් හම්බ කරන්න දෙන රාහු. ඒ රාහු ද ස්විප් ටිකට් එකක් වුවාම ක්ලබ් එකයි ස්විප් එකයි දෙකක්නේ. එතකොට අරක පොඩි විනෝද ක්‍රීඩාවකුත් එක්ක යන්නේ. ක්ලබ් එකේ වෙන ක්‍රීඩා තියෙනවා මං කියන්නේ මේක. ඊටසේ මේකට පිනකුත් තියෙන්න ඕනේ. මේ ලැබෙන්න ධනයක් තියෙන්නත් ඕනේ. ඉතින් ඔය ටික નિરાයස් ධනයක් වෙන්න තුන ඔය ඉන්ටර්ලින්ක් එක වැඩ කරනවා නම් කාගර උපතින් මේක උත්පත්ති හඳහනේ තියෙනවා නම් ඒ උත්පත්ති හඳහනට අනුභූතිව අනුරූපව ඒ ග්‍රහ බල ටික වැඩ කරනවා නම් ඒකේ දසාව ඇවිල්ලා තිනු නම් ඒ දසාවට අනුරූපව මේ මහදස අන්තරදස විදස ඔය ටික ගෝචරයෙන් දෙනවා නම් දෙනවම තමයි. එහෙම නැත්නම් ඔය මුකුත්ම නැති එකෙක් නැකත ටිකට් එක ගහනොත් අදින්නේ නැහැ. එහෙම ඉතින් විභවයක් තියෙන්නේ බෑමලි මෙතන මූලයක් තියෙන්නේ බෑ. ඒ කියන්නේ තෙත දර කැලලකට ගිනි කූරක් ගහවර පත්තු වෙනවා වගේ තමයි. ඔව් දැන් අපි හිතමුකෝ අන්න රයිට්. ඒ කියන්නේ මේ අපිට ගෙලුවේ හරි හරකෙක් හරි අරගෙන අවකලණේ කියලා දෙන්න බෑ නේ. ඒ වගේම තමයි අපිට කොටියෙක් අරගෙන ඌ වෙජිටේරියන් කරන්නත් බෑ නේ. නේසි නෑ. ඒ වගේ එකක් තමයි. ඒ වගේ ඔන්න ඔහොම තමයි වෙන්නේ. හැබැයි ඉතින් අපේ රටේ වෙනම මාෆියා එකක් වගේ තියෙනවා. අපේ රටේ ඒක අපි මාෆියාංග වෙජිටේරියන් කරනවා. එහෙම තියෙනවා. ඒවට විරුද්ධව තමයි මේ කතා කරන්නේ. අපි අර ඊළඟ අපි ඉදිරියේදී කතා කරමු. නැකතර දරූපත් කර බයිල එහෙම කතා කරමු. ඔව් අනිවාර්යෙන්. එතකොට දැන් ඔය නැකත් වල තීනිමලි ඔන්නෝ වගේ එකක්. එතකොට දැන් මේ සමාජයේ සමහරක් ඒවා, ඒ කියන්නේ දැන් ඔයා නිකන් හිතලා බලන්න 10 දිනක් ගාවට කේන්දර බලන්න ගියයි කියන්නේ. 10 දිනා දස කතාවක් නේ කියන්නේ. දස කතාවක් කියන්නේ නැත්තො. ඒ මොකද? ඒ කියන්නේ දැන් මේකේ දැන් ගණිතමය කොටස් පොදුවේ එකයි. ඒ කේන්දරයක් හදාගන්න එක ඒවා අපිට කරගන්න පුළුවන්. 10 දෙනාම හරි. හැබැයි එක එක අයට ෆීල් වෙන නම් එහෙමත් එක එකව කියයි. හැබැයි පලාපල කතනේ සහ නැකත් හදන්න ගියාම එක එක අයගේ තියෙන මේක විද්‍යාවක් වුණාට මේක ඇතුලේ තියෙනවනේ එකිනෙකාගේ ඥානෙ මත කරගෙන චින්තනය. දැන් අපි හිතමුකෝ හොඳට නැකත් ශාස්ත්‍රය දන්න, නැකත් ගැන ගුණ දන්න, මේ නැකතින් මෙහෙමයි මෙහෙමයි කියලා අර කොටින්ම කරන අධිමාත්‍රාවට වැඩ කරන මිනිස්සෙක් ගාවට ගියොත් එයා දන්න උපරිම සෙල්ලම් දාලා මෙන්න මේ කාලේ හොඳයි කියලා දෙනවා. ඒක නොදන්න නිකන් අර නිකන් මේ දේවල් ටික තිබ්බ, يعني අයිවාරුව ගහනවා ලොකුවට. ඒ කියන්නේ අපි මෙහෙමයි. මොකද මේ මිනිස්සයා දන්නේ තාම ඉගෙන ගන්න මේ ලෝකේ දේවල් අනන්ත ප්‍රමාණයි කියලා. එහෙම හදන අයගේ තියෙනවා මේ නිකන් අර ඉල්ලනා. එහෙමද මේ කාලේ මේ මගේ ජීවිතේ වෙලා තියෙන මේ ප්‍රසිද්ධ චරිතය මම මෙහෙනට දඟලලා ඒක කොහොමත් මේ මැරේජ් එකේ කේස් එකක් වෙන එකක් මම බැලුවේ කොහොමද? දැන් මගේ නමත් බේරෙන මෙයාට මේක ඒ ටු සෙට් පැහැදිලි කරලා දෙන්නේ
මේ ලංකාව ගෙන කොටි කියලගවා ජීවිතයට ගැන ගැල්ලම ඇතලි පිරිමිලාම බෞද්ධ කෙනෙක් මේ ඒගොල්ලන්ට අර හවස පාටියර බැදනට ඒ දීලා තියෙන එක බැලුව හම එකැන අර ජන්ම සම්පත්වලින් තම මගේ මේ නැකත රිජෙට් කරලා තිය තකොට එතනින් මෙව්ව කල්ලා අයින් කල්ලා එයා දීලා හොඳ මේ කැන්න අර අපි දකෝ මම මගේ රස්සාව මේ මේ මක්කරි පොඩියාව දානමත් තියෙන එකක් කිය මේක දීලා කෙලිමනි අර ගිනිනිව හමුදා විට එක බෝම්බ නිස්පිය කරනාන්සර දාලා ඒවගේ සිදී කියැන ඒවා එන්නේ එකනෙකාගේ හොන භාගන්න ඒ කියැනෙ දැනුම් මට්ටන් ඔවත් එක ඉතින් ය මේ මේ ශාස්ත්‍රය අධ්‍යන එකකු හරි රසවත් ඔකොද ඒක තියෙන දේවල් අර විශ්වීය දැනුමකින් දැක්මකින් යමක් දිහා බලනකොට ඒ නම රස ඔටි තේර අපර ඊළඟට අපියර මේ ග්‍රහයෝගන කතා කරන්න ඉන්නවාන අපි ඒ අනිවාරෙන් කතා කනො නැකැත් කියන එක කතා කරන්න ගොත් ඒ එසේ මෙසේක නොක ලොකූ සන්දර්භයක් තිනතකොටේ දැන් අපිතකොයි අනුර නැකත කියනෙක අපි ගත්තොත් අනුර නැකතේ විප්ලවී හැඟීම් තියෙනවා දිවියමය හැඟීම් තියෙනවා ඊට පස්සේ බුද්ධිමය හැඟීම් තියෙනවා ඒක වුණත් ඒ අවශ්‍ය අවකාසය තුළ ද අපි ගත්තතේ ඒබ්‍රහම්ටි කවරු කියන එතුම ඉපදිලා තියන්නේ දන්නවනේ අනුර නැකති ඉට පස්සේ රෝණ විජේවීර අනුර නැකති නරේන්ද්‍ර මෝදි අනුර නැකති කවුද දැකව වේලුබිල්ල ප්‍රභා කරන අනුර නැකති මගේ ඔලෝටාව චරිත කීපයක් එතකොට අනුර නැකත තුළ තියෙන් දැම්මින් මේ චරිතවල තිනොදයි බලන්ඩ මේගොල ඔක්කෝමනිකම් පවතින යුගයේ සම්මතයන්ට අභියෝග කරපු අයනේද දැ මෝදිගේ දැ බලන්න ෆිල්ම් ඇත්තිවා මෝදියක බලන්ඩ ඒක කැර ගැන එතුමාව කසාද බඳන මේ ස්ත්‍රියට දෙනා ගැන මෝදී කාන්තා චන්ද කොටස ලස්සන්ට ග්‍රහණය කළ ෙන ඇදේ වගේ යා ගැනුටරිට ගරු කරන ඇ භාරත ශක්ති නාරි ශක්ති හොම කියලා රහෙන දෙබසත්තිීම ඒගැන්නේ ඒගොල්ලො අර පවතින යුගේ දේවල්ලට අභියෝග කරන විභවයක් මේගොල්ලන්ගේ තියෙනවා ද පුෂ නැකත කියන්නේ බුද්ධිමත් නැකත අනුර නැකත කියන්නේ ඉන්ටලිජන් බුද්ධිමත් නැකත හැබැයි මේ ඉන්ටලිජන් පවර් දෙක වැඩ කරන දෙයාකාරය අපි හිතමු මේ දෙන්නම කෝවිලේ ස්වාමිල දෙන්නෙක් කියලා පුෂ නැකතේ බලයත් වැඩ කර අනුර නැකතේ බලයත් වැඩ කරන දෙන්නම ස්වාමි ජීලා හරිද ඊට පස්සේ දිවිය මේ පුෂ නැකතේ තියෙන ඉදේ හරි කරු කාරණක ඔයයි අරයට තියෙනවා ද අපිතුකා කුල කේස්සකම තියෙන සමාකට හරි උතේ ඔගොල්ලො ඉන්න අපි මේ කියලා මේ දෙපැත්ත බැලන්ස් කරගෙන සම්මතයක් රැකල මං ඔගලන් මේ ගෙනතෙන මයිපුතාල මෙම කියල නිිය ආදරින් එක සලකළ ඇර කුල සම්මතයක් කඩා ගත්ති නෑ අරගොල බස් සතුටින් අම්ම සතුින් තිරීකට වැඩ යන අනුර නැකතේ බල හම නමේ වැඩ කර මංගෙන මේ අනුර නැකති ඉපදුන ඉගෙනක නිම මේ ශක්ති දෙක අදාල තැනට ආවට පස්සේ වැඩ කරන්නේ ශක්ති දෙක කොහොමද එන්න කියන එක ඉන්දර මෙහ වැඩ කරන්න වතුර වැඩ කරන ගන්න හරි එතකොට මෙතනදී මේ අනුර නැකතකිනා එහෙම නෑ ඇයි කුලේ අඩුව එකටත් කුලෙන් වැඩිය කාටත් මේ කෝවිල දෙවියෝ ඇත්තන විවෘතයි වරල්ල යන්ඩ කියලා රයියන දෙකක් දැවෝක මම ප්‍රක්ටිකලි දැකල තියෙන එතකොට ඔය විභවයන් දෙකක් එතකොට ඔය දෙකේ තියෙන ඔය ශක්ති දෙකම ඉන්ටලිජන් නෑ දෙකම ඉන්ටලිජන් එකක් අයින්ස්ටයින් කැටගරිය වැඩ කරනවා අනික සේක්ස්පියර් කටගරී වැඩ කරන ඉන්න පුළුවන් ඒගේ එකක් බෝම්බයක් අනික මල්ල ඩිල්ලක් ඕ ඒ වගේ අන්න ඒ වගේ එක එක ශක්ති දෙකක් එතකොට ඔන්න ඔය ශක්තින් මං මේ කිව්වම් ඉතාමත්ම සරලමදී ඇති මේවා හරියට වැඩකලොත් මේ ඉන්ටලිං ස්ථානීවල නක්්චස්සු මේක ඇතුළේ මේ ශක්ති අපිට යොදාගණ්ඩ පුළුවන් යමක් විවරණය කරන්න යමක නිසිකල්්‍යල් බලා ඒකට අනුව වැඩ කරන්න මේක අපිට යොදාගණ්ඩ පුළුවන් ඒක නිකම් මේ කිරිබත් කනවා එලියට බහිනකොට වතුර එකක් කරන්න ඉස්රහට එනවා ඕවගේ මේ ලාමක මොන්ඩිසෝරි වැඩ නෙමේ අපි හිතන්නටය ලොකුවට ලොකුවට කියෙන ඕනම සබ්ජෙක්්ටයක අපි බරසාර විදි රිතන්න එක මියසික්ද පිලෝසොපිද සයින්ස්ද මැස්ද නෑ කෙනෙ ලොකු දෙයක් මකැන මම හිතරි මනුස්සේ තුළ ඉන්නනයන් අපි ඉපදිලා නිකං ඔහේ මොනවාරි දෙයක් නැතුව මේක තියෙන හාරලා හොයාගෙන අන්දෝන මනසක් මංගර මොට බෑ
නැකත්වල තියෙන ෆිලොසොෆියක හිතුවොත් තර වගේ තියෙන ලාමක ගතියට පේනවා. පේනවනේ ඉන්නම්. අර දැන් මේ කියන කතන්දර බැලුවාම දැන් ඔය මිනිස්සු ජ්‍යොතිෂ උගන්නන ඕනේ මොන උගන්නනවද දන්නේ? ඔය උගන්නන ඇත් ඉන්නවා මේ තැන්වල. ඒ කියන්නේ කොරනවද දන්නේ නැහැ. කියන්නේ දැන් මේක ඒගොල්ලෝ ඉගෙන ගත්ත අය තමයි අවිල්ල පිස්සු කියලා වැත්තේ. ඔව් ඉතින් ඒකම තමයි. ඒ කියන්නේ ඒ දැන් අනිත් එක තමා මල්ලි මොනවා හරි දෙයක දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිරුනේ තර්කයෙන් ඔප්පුණක් පිළිගන්න එපා. කෙනෙක් කිව්වට අරක මේක කියන්නේ හේතු නැහැ හේතු ඔය තියෙනවා. නැහැ ඒ වගේ තියෙනවා. එතකොට දැන් මම නම් කිය මම විශේෂයෙන් මට ඒ වගේ ගුරුතුම් කියන්නේ අපේ විභවයන් අවදි කරන්න පුළුවන් අපිත් ඒ වගේ තිබුණා ඒවා ඒ ගුරුතුමල් අවදි කළා. ඒකට හේතු තියෙනවා. එතකොට පොතේ තියෙන දේ ක්‍රියාව තුල නැත්තම් අපි හිතන්න ඕනේ දෙයක් මේකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. අඩුවක් තියෙනවා කොස්සක් තියෙනවා. ඔව් එක්කෝ අපි මේ කියලා තියෙන කාරණේ වැරදි වෙන්න පුළුවන්. නැත්නම් අපි තේරුම් ගත්ත වැරදි වෙන්න පුළුවන්. අපි තේරුම් ගත්ත වැරදි වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේක මේකට සෙට් වෙන්න නැති වෙන්න පුළුවන්. කාලේ ඔබින් නැති වෙන්න පුළුවන්. මෙතන දීලා තියෙන්නේ මග පෙන්වීම විතරක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියනවා පරංගිය කෝට්ටේ ගියා වගේ. දැන් අර ගල්යුගේ නම් අර ස්වයං පුරුෂ කියන එක දඩයන් කරන්න ඕනේ. ඔව්. දැන් දැනුත් තියෙන ස්වයං පුරුෂය දැන් දඩයන් කරන්න ඕනේ නැහැ නේ. නැහැ. ඒක ඒ කාට ගැලපුණා දැන් ගැලපෙන්නේ නැහැ. ඔව්. ඒ වගේ ඒ කියන කාරණේ මූල ග්‍රන්ථවල තියෙන කාරණේ මම අපි ඉදිරියට ඒක කතා කරමු. දැන් අපි ගත්තොත් එහෙම මොනවා හරි දෙයක් අපි තර්කානුකූලව ප්‍රඥාගෝචරව හිතන්න ඕනේ මෙතන මෙහෙම මේක මේ දේ වෙන්න පුළුවන්ද මේ පොතේ තිබුණාට. මොනවා හරි දෙයක් ආදී කවුරු හරි ලියව පොතක් දානවා. ඒ මනුස්සයෙක් ලියලා තියෙන්නේ අවබෝධයෙන්ද අනවබෝධයෙන්ද මොකක් කරේ එක්සෑම් එකකටද මොකකටද දන්නේ. ඒ සමහරකට හිතලුත් ලියලා ඇති. දැන් මොනවා හරි දෙයක් වුණාම ඒක යථාර්ථවාදීව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක සබුද්ධිකව බලන්න තියෙන්න ඕනේ. ඒ කියන්නේ අර එක එක අයගේ දැනුම් මට්ටම් එක එක විදිහින්. ඉතින් සමහරක්ලාට මේ කතා කරන දේත් එක මම දන්නවා ඔය සෙට් එකම සහ ඔය මට්ටමේ බුද්ධිමය තත්ත්වයන් වල ඉන්න අය අපි දෙන්නටම ගහනවා. අපි දෙන්නටම බයින්නවා. අපි දෙන්නට විරුද්ධව. ඒ කියන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් මම නිතරම කතා කරන්නේ අර ඇත්ත කියලා ලබන තෘප්තිය මාර එක වෙන මාතල් එක. හරිද? එතකොට මොනවා හරි දෙයක මට බැන්නත් මං කරන්න අර ක්වොන්ටම් මෙකැනික්ස් වල තියෙන වීඩියෝ එක කන බලපන් කියලා. ඔව්. එතකොට කටවගනි. එතකොට අපි මොනවා හරි දෙයක මල්ලි හිතන්න ඕනේ. කියන්නේ ප්‍රායෝගිකව වෙන්න එපා. ඒ පොතේ තියෙන දේ අපි අනිවාර්යෙන් හැදුවට පස්සේ ඒක ප්‍රැක්ටිකලි සිද්ධ වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔය නැකත් බලවල කියන්නේ අපිට එකක් මේ විදිහට තිබ්බා කියලා දැන් ඕවා ගේවා ඒ වෑන් සමහරු එකක් නිකන් හිතට ආපු දෙයක් එක ජීවිත තීරණය කරනවා. ඒක කර්ම ඉතින්. එතකොට අපි මොන හරි දෙයක ඔය ශක්තිය අපිට හරි විදිහට යොදා ගන්න පුළුවන්. හරි විදිහට හරි කියන්නේ ජීවිතයේ සාර්ථකත්වයට තමාගේ අවස්ථාව, තමාගේ ශක්තිය, තමාට ඇති තර්ජනය, තමාගේ දුර්වලතාවය, තමන්ගේ කැපැසිටි එක, ධාරිතාව මේවා ලස්සනට කළමනාකරණය කරගන්න පුළුවන්. අපේ තියෙන දුර්වලතා හඳුනගෙන එතකොට තමයි අර යණ්ඩාපු එක ගහගන්න කියලා අතපය කඩාගන්නේ ලෝකෙට. ක්‍රිකට් ගහණ්ඩාපු එක රංගපාණ්ඩ යනවා. රංගපාණ්ඩාපු එක දේශපාලනයට යනවා. ඉතින් ඒක තමන්ගේ දීලා අපි කියන්නේ මේකයි ඉතින් තම තමන්ගේ ඒ වගේ ඥාන සම්භාරයක් ඇතුලේ මේක තේරුම් ගන්න ලැබෙන්නේ කුසල අකුසල බලයත් එක්ක. නමුත් කියන්නේ අපිට මේ 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 විශ්වයේ තියෙන මේ වගේ මේ මේ විශ්වීය දෙයක් මලක රේණු ගැන PhD එක කරන්න පුළුවන් නම් විශ්වය ගැන කොච්චර දේවල් තියෙනවද? අනිත් එක ඒක ග්‍රහ බල 9ක් ඇතුළේ මේ ගොඩනැගෙන ඉන්ටර්ලින්ක් එක. මේ ගොඩනැගෙන මහා ශක්ති මේ එකකට එක සම්බන්ධ වීම ඇතුළේ ලාමක දේවල් කතා කරනවා කියන හිතන්නකෝ. දැන් මෙතන මේ ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. ඕකෙන් මොනවද කොච්චර දේවල් කළ හැකි? මොනවද කරන්න බැරි? ඕ මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ෆිල්ම් ෂූට් කරන්න පුළුවන් නේ වතුර යට දාලා. එතකොට එච්චර සෙල්ලම් දාන්න පුළුවන් එක අන්තර්ජාලයේ මුළු ලෝකෙටම ගිහිල්ලා හැමදේම බලන්න පුළුවන් එක. මේකෙන් SMS එකක් ගහලා එලාම් එක තියලා කෝල් එකක් ගන්න එක විතරක් නම් වෙන්නේ. ඒක තමයි මේ සමාජයට කරලා තියෙන්නේ. ඒක තමයි වෙන කැටි ගල්ලන් කරන්නේ මේ. කරන්නේ. ඒක තමයි ඇත්ත. නමුත් ඊට වැඩිය මේක ඇතුළේ ලොකු ෆිලොසොෆි එකක්. මේක ඇතුළේ ලොකු මැත්ස් එකක්. මේක ලොකු සයන්ස් එකක් තියෙනවා. ඒක ස්ටඩි කරන්න ඕනේ. ඒක ස්ටඩි කළාම ඒක ස්ටඩි කරන જાතියින් ඉන්නවා ලෝකෙ. ඔය කේරළි ඒ කියන්නේ එක එක තම තමන්ගේ මේ ඇස්ට්‍රොලොජි වගේ ගත්තොත් එම කේරළේ හොතට තියෙනවක. ඔයාම දැකලා තියෙනවනේ මේ තමන් කියන කාරණේක වගකීමක් ගන්න බැරි. ඒක ඇතුළේ මේ දේශපාලන
ලවසිනන් තියෙන්නේ තමන්ගේ හිත පාලනය කරගන්න බැරි තරමට ඊසියාව කුහකකම වෛරය එනවන තමන් කියන කාරණය සමහරක්ලාට ප්‍රැක්ටිකලි වැරදුනාම ඒකේ තියෙන චෝදනාව ශාස්ත්‍රයට එල්ල කරන තරමට ශාස්ත්‍ර නිහිමි වුණා. ති ඒ මිනිස්සු ගන්න තීරණත් එක්ක මං කියන්නේ ඒක මම කළා ඔයා කළා වැරදි වැරද්ද නම් වැරදි. එතකොට මිනිස්සෙක් වුණාම මම කියන්නේ දැන් ඔය අපිට පුළුවන් මේක අපි නිතර දෙවිලේ කුසල කර්ම කරනවා නම් අකුසල නොකර ඉන්නවා නම් අපේ හිත පිරිසිදුනා. සබ්බපාපසකරණං කුසලසුසලසුපසම්පද සචිත්ත පරිවදන ඒතම් බුද්ධාංසසන. ඒක තමයි අපිට තියෙන මාවත. එතකොට මේක ශාස්ත්‍රය ඇතුලේ අපිට පෙන්වන්න පුළුවන් ඉතින් මිනිස්සුන්ට. හැබැයි ඔය තියෙන දේවල් එක්ක ඉතින් ඉස්ලාම ද මම දන්නවා මම ඇස්ට්‍රොලොජි ගැන හොයන කෙනෙක් විදියට කරන කෙනෙක් විදියට ඒ සම්බන්ධව යම් පරපුරකට දැනුමක් දෙන කෙනෙක් විදියට මම දන්නවා දැන් මගේ සමහර ක්ලාස් වල ළමයි ඉන්නවා. දැන් ඒ ළමයි ගත්තොත් මේ යම් යම් දේවල් වලින් මට වැඩිය මයිගල ගුරුවරයා ඇස්ට්‍රොලොජි විතරයි. ඒගොල්ලෝ සමහරක් අය ඉන්නවා මාරු ගත්තු. ඒ කියන්නේ ඒවැදී මට ෆේල් මක්. ඒ කියන්නේ මම දන්නවා මේක එයාගේ ඒරියායි සබ්ජෙක්ට් එක. හරිද? එතකොට මම දන්නවා මේක මගේ දුර්වලතාවය. මේක මගේ හැකියාව. එතකොට ඒකත් එක්ක තමයි අනිත් එක තමයි අපිට වැඩ බෙදා ගන්නකොට සමහරු ගණිතමය ඥානෙ තියන අය ඉන්න. සමහරු ලියන්න පුළුවන්. ඉතින් ඔය ශක්තියන් අර ග්‍රහ බල ඇතුලේ නැකත් ඇතුලේ රාශිය ඇතුලේ මේ ඉන්ටලින්ක් ඇතුලේ ලස්සනට තියෙනවා. ඒ ටික ගාන්ට පත්තු කරගෙන යන එක තමයි හරිනකතකින් කරන්නේ. අනිවාර්යෙන්. එතකොට ඉතාමත්ම හොඳ නැකතකට අපිට මේ ටයිල් පොලවක වී වැපරුවොත් අපිට පැලවෙයිද? නෑ. නෑනේ. ඒ වගේම තමයි සාරවත් පසකනම් පැලවේ. හැබැයි අර වෙලාවට දැන් අපේ ගොවිතැනේදී තියෙන මෙන්න මේ දවස්වලට දැන් මේ ඉන්නක් හිටවල බලන්න ඉල්ල ගහනවා. ඒ හඳේ තියෙන මේකත් එක්ක ඒවත් තියෙනවා. සයන්ස් එකක් තියෙනවා. ඒ වගේම සයන්ස් වලට නොපෙනෙන වෙනම ශක්තියකුත් තියෙනවා. අපි ඒව ඒ විදිහට යොදා ගන්න ඕනේ. එහෙම නැතුව සංස්කෘතිය ඇතුලේ මම අවංකව කියනවා. මම මේක විවෘතව කියනවා මම මගේ රට ජාතියට ආදරේ. ඒ වගේම මම මේ රටේ තියෙන සෑම ආගමකම සෑම ජාතියකම සෑම ශාස්ත්‍රයකම සෑම මිනිස්සෙකුගේම හරපද්ධතියින්ට සමාජ හිතකර දේවල් වලට කැමති ගරු කරන වැළඳ ගන්න. හැබැයි ජාතියක් වශයෙන් අපි නන්නත්තර වෙන දේවල් තියෙනවා නම් මම ඒවා නිර්දේ විදියට විවේචනය කරනවා ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම තමයි අපි හොඳ මං කියන්නේ අපි හොඳ බරසාර ජාතිය අපිට ගොවි දැනෙන්නේ අරවැන්ද මෙන්ද ඔක්කොම. නමුත් අපි අද නිකන් එහෙටත් මෙහෙටත් නැති තැනක කිච වෙලා පච වෙලා තැරි ගහිලා ගිහිල්ලා තියෙනවා. හරිද? ඒක වෙන්න එක හේතුවක් තමයි මං අපි කලින් වීඩියෝ එකේ කිව්වේ සමස්ත සිස්ටම් එකටම ගහලානේ තියෙන්නේ. එතකොට ඒක නමුත් මේ නැකත් ඇතුලේ ලොකු බලයක් තියෙනවා. ඒ බලය අපි අප්ලයි කරගන්න. දැන් මේ මම දැකලා තියෙන සමහරක් කියවේ මේ වැඩාල්ලන නැකතකෙ දැන් මේ වැඩ හදනේම තියෙනනේ. සමහරක් ඒව තියෙන්නේ මේ යක්ෂ බල තියලා නැහැ. සමහරකට ඒගොල්ලෝ කියයි යක්කු වගේ වැඩ කරන්න ඕනේ කියලා ඒවත් කියයි. මොනවා හරි දෙයක. ඒ කියන්නේ කොහේ ඒක කරනවා නම් ඒකට අදාළ ශක්තිය ගන්න ඕනේ. නැත්තම් උඹල කැමති දියකට හොඳ වෙලාවක සුදුසු කල කරනවා. වැඩාල්නවා කියලා සමහරක් ඒව තියෙන්නේ දැන්. ඒ කියන්නේ කරන්ට් එක නැති වෙලාවක පාඩම් කරන්න බෑනේ. ඔව් ඒ වගේ දේවල් දෙනවා. ආලෝකයක් නැතුව කරන්ට් එකම නෙමෙයි අපි ආලෝකයක් නැතුව අන්ධකාරේ පාඩම් කරන්න බෑ. මේ වගේ තියෙනවා. අනෝරා වැස්සක් වෙනකොට වී වේලන්න දාන්නේ නැහැ. දාන්න කියලා. හරිද? එතකොට ඕනම දෙයක සුදුසු කල තමයි. කාලේන ධම්ම සාකච්ඡා. අපි යුද පිටියක් මැද්දට කියලා බණ කියන්නේ නේ. මේ අපි ආවුද පිස්තෝල වටික. ඒ කට්ටියට ධර්මයෙන් පැහැදිලි කළ වෙනම මේක වෙනම කතාවක්. කන්ට්‍රෝල් කරගන්න. නැතුව ගිහිල්ලා එහෙම නැහැ. ඒ කියන්නේ ඕනම දෙයකට සුදුසු කාලයක් තියෙනවා. ඒ සුදුසු කාලේ කරන්න ඕනේ. අපි කණ්ඩ බොණ්ඩ නාන්න ඕවට හැම එකටම නැකත්. ඒක වැරද්ද. එහෙම කරන්නේ නැති જાතියින් එහෙම ඉන්නවනේ කළා. හොඳින් ඒව මේ දියුණු වෙලා ඇත්තටම ගැඹුරු අධ්‍යාත්මයක් තියෙන මිනිස්සුන්ට ඌව අදාළ නැහැ. ඒ මිනිස්සුන්ට මේ ශාස්ත්‍රය ඇතුලේ අර හඳට රොකට් යවනවට වැඩිය දේවල් තියෙනව කරන්න. ඌ වගේ මේ ලාමක දේවල් වැඩක් නැහැ. ඒක තමයි ඇත්ත. එහෙනම් ඕක තමයි මේ නැකත් වල තියෙන ෆිලොසොෆික් ගැන කියන්න තියෙන සරලම දේ. මේ ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා.
ඒ කතා කරන්න ඕනි මොනවද කියලා ඔයගොල්ලන්ට පුළුවන් කමෙන්ට් කරන්න. එහෙමනොත් අපි ඒවට වෙන වෙන වීඩියෝස් ගේන. ඔව්. එහෙනම් මන්නයි ඒ ගොඩක් ස්තුතියි අද වැඩසටහනට ආවට. ඔව්. කලින් වගේම තමයි මාව කන්ටැක්ට් කරගන්න ඕන ඔයගොල්ලෝ දන්නව ක්‍රම ටික ලින්ක්ස් ටික තියෙනවා. අයියා කන්ටැක්ට් ඩීටේල්ස් දාලා තියෙන්නේ. අයියත් ඒ කතා කරන්න ඕන. ඒ ඩීටේල්ස් වලින් ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන්. එහෙනම් සුපුරුදු පරිදි ඊළඟ සතියේදී අපි මේ වගේම රසවත් වැඩසටහනකින් හමුමු. අදට මම ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම අයබෝවන්.